මේ වෙනකොට එන්නත් කරණය සමගම විශාල අවුල්සහගත තත්ත්වයක් ගොඩනැගෙමින් තියෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය අංශ විදියට මේ පිළිබඳව බලවත් අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපිට පේන්නට තියෙන ආකාරයට එන්නත් විදීමේ යාන්ත්‍රණය කියන එක බල්ලාගේ වැඩේ බූරුවා කිරීම නිසා කිසියම් අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගෙමින් තියෙන තත්ත්වයක් තමයි පෙනෙන්නට තියෙන්නේ. අපේ රටේ රෝහල් පද්ධතිය ගත්තාම විශේෂයෙන්ම ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, මහ රෝහල්, දිසා මහ රෝහල්, මූලික රෝහල්, ඒ වගේම අවසාන වශයෙන් මධ්‍යම බෙහෙත් ශාලා දක්වා ඉතා සංයුක්තව ඉදා විධිමත්ව විහිදී තියෙන රෝහල් යාන්ත්‍රණයක් තියෙනවා. මේ රෝහල් යාන්ත්‍රණයට මේ එන්නත් විධීමේ කාර්යභාරය ඉතා පහසුවෙන් සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. මේ මොහොත වෙනකොට අපිට ලැබිලා තියෙන එන්නත් ලක්ෂ 5ක් විතරයි. අපේ රටේ සියලු ජනතාවට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අපි ගත කරන්නේ එක දවසයි. එහෙම ගත කළත් මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් විවිධ ජන ඒකරාශී වීම වැනි දේවල් අපි දැකලා නැහැ. ඉතින් රෝහල් කාර්ය මණ්ඩලය ගත්තාම අපිට වෙනම ආයතන තියෙනවා, වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම මේවට සහයෝගය ලබා දීමට ග්‍රාම නිලධාරී, සමුර්ධි නිලධාරී, ප්‍රජා නිලධාරී, පොලිස් නිලධාරී, හමුදා නිලධාරී, සංවර්ධන නිලධාරී, මේ වගේ නිලධාරී කොට්ටාස ගණනාවක් ඉන්නවා. එතකොට මේ සියලු දෙනා සිටියේදී අද වෙනකොට එන්නත් ලක්ෂ 5ක් අපි විඳින්න ගිහිල්ලා එක පැත්තකින් බරපතල අර්බුද හදාගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ මැදිහත් වීමක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම වැරදි පැත්තට හැදිලා තියෙනවා. මොකද අද වෙනකොට PCR පරීක්ෂණ අපි 10000ක්වත් කරන්නේ නැහැ. ඒ 10000 අපිට කරගෙන යන්න බැරි වෙලා තියෙන්නේ. PCR නිදර්ශක එන්නේ නැහැ. මේ නිදර්ශක එන්නේ නැත්තේ රෝගීන් හඹා යන්නේ නැහැ, රෝගීන් හඳුනා ගන්නේ නැහැ, රෝගීන්ගේ ආශ්‍රිතයන් පරීක්ෂා කිරීම නිසි පරිදි කරන්නේ නැහැ. මේ ක්‍රියාවලිය කරන්නට ඉන්න කාර්ය මණ්ඩලය අද වෙනකොට එන්නත් විදිමින් ඉන්නවා කියලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශ සමහර නිලධාරීන් කියන්නේ. එතකොට අපි බල්ලගේ වැඩේ බූරුවට පවරලා, බූරුවගේ වැඩෙත් බල්ලට පවරලා අද වෙනකොට රෝගය පිළිබඳව සම්පූර්ණ දත්ත මත කරන පුරෝකථනයන් වැරදි තත්ත්වයට පත් වෙලා තියෙනවා. නිර්දේශ වැරදි තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වසංගත රෝගයකදී තියෙන සාමාන්‍ය විද්‍යාත්මක තත්ත්වයන් එක්ක අපි පරීක්ෂාවට ලක් කරන ප්‍රමාණය සහ අපි පරීක්ෂාවට භාජනය කරන දත්ත ප්‍රමාණය අඩු වෙන තරමට අපි කරන පුරෝකථනය සහ නිර්දේශය වරදින්නට ඉඩකඩ තියෙනවා කියන එක සාමාන්‍ය සරල විද්‍යාත්මක සත්‍යයක් තියෙද්දී වසංගත රෝගාංශයේ මේ වෙලාවේ මේ PCR පරීක්ෂණ අඩු කිරීම කියන කාරණාව බරපතල තත්ත්වයක්. ඒ නිසා අද අපිට රෝගීන් අඩු වෙනවා වගේ පෙනුනට ඒක මායාවක්, ඒක බොරුවක්. අද රෝගීන් අඩු වෙන්නේ අපි පරීක්ෂණ කරන්නේ නැති හින්දා, අපි රෝගීන් අඹා යන්නේ නැති හින්දා. පරීක්ෂණ කරන ප්‍රමාණය අඩු වෙන රෝගීන් අඩු වුණාට ඇත්ත රෝගීන් සංඛ්‍යාව අඩු වීමේ ප්‍රවණතාවයක් නැහැ. ඊළඟට වසංගත රෝගාංශය කියනවා මේ පරීක්ෂණ කරන්න ඉන්න කණ්ඩායම තමයි එන්නත් විදින්නේ කියලා. ඒකේ කාරණා දෙකක් බරපතල වැරදි විදිහට තියෙනවා. අපි රෝහල් කාර්ය මණ්ඩලයේ එන්නත් විදින්නට හැකියාව දීبيهදී ඔවුන්ගෙන් ඒක අරගෙන වසංගතංශය ඒක කරන්නට ගිහිලා මේ අර්බුදය හදාගන්න එක එකක්. දෙවැනි අර්බුදය තමයි පරීක්ෂණ කරන්න අවශ්‍ය PCR පරීක්ෂණ ගන්න ඒ ක්‍රියාවලිය. විශේෂයෙන්ම මේ 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 ආවේක්ෂණ ක්‍රියාවලිය වසංගත රෝගාංශයේ නිලධාරීන් නැතුව කිසිදාක අපිට සාර්ථකව කරන්න බෑ. ඒක රෝහලකට කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒක රෝහලේ කාර්යාවක් නෙවෙයි. ඒ නිසා ආවේක්ෂණ ක්‍රියාවලිය අතරමැක නතර කරලා රෝහල් කාර්යයක් වසංගත රෝගාංශය පවරා ගැනීම නිසා තමයි මේ බරපතල අර්බුදය හැදෙන්නේ. හැබැයි මේ ප්‍රකාශයේත් අපිට පේනවා බරපතල විසම්මුතියක් තියෙනවා. මොකද අද වෙනකොට ප්‍රතිශක්තිකරණ එන්නත් විදින්නේ බස්නාහිර පළාත් සභාවේ විතරයි. හැබැයි PCR පරීක්ෂණ කරන එක අඩු වෙලා තියෙන්නේ බස්නාහිර පළාත් සභාවේ විතරක් නෙවෙයි ලංකාව පුරාම. එතකොට මේකට උත්තරයකුත් නැහැ. එහෙනම් මේ ප්‍රතිශක්තිකරණ එන්නත නිසා නම් PCR පරීක්ෂණ කරන්නේ නැත්තේ ඒ බස්නාහිර පළාත් සභාව හැරුණු කොට අනිකුත් සෙසු පළාත්වල මේ PCR පරීක්ෂණ අඩු වෙලා තියෙන්නේ ඇයි? ඒ නිසා අපිට යම්කිසි සැකයක් මතුවෙනවා මේ වෙලාවේ රෝගීන් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කරනවා. ඊළඟට අපි දත්ත වශයෙන් ගත්තාම අද වෙනකොට රසායනාගාර 23ක් පමණ ක්‍රියාත්මක වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ. මේ 23ම එකතු වෙලා සමහර වෙලාවට කරන්නේ PCR පරීක්ෂණ 5000ක් වගේ ප්‍රමාණයක්. දවසට කරන්නේ 10000ක් වගේ ප්‍රමාණයක්. ඒ 10000ෙනුත් අපි බැලුවාම 3000ක් විතර කරනවා එකම එක පෞද්ගලික රෝහලක්. එතකොට පරීක්ෂණ ප්‍රමාණය අඩු වීම එකක්. ඒ අඩු වෙන පරීක්ෂණ ප්‍රමාණයනුත් 50%ක්වත් රජයංශයට එන්නේ නැති එක තව එකක්. ඒ තත්ත්වයේ තිබියදී රසායනාගාර 21ක් පමණ එකතු වෙලා PCR පරීක්ෂණ 5000ක් රාජ්‍යංශය කරනකොට එක පෞද්ගලික අංශයකට රෝහලකට 3000ක් යන්නේ පරීක්ෂණ කොහෙන්ද කොහොමද? ඒක වාර්තා වෙන්නේ නැහැ කොහෙන්ද ආවේ.
කොහෙටද යන්නේ කවුද ගෙනාවේ කියලා වාර්තා වෙන්නේ නැහැ ඒ රෝහලේ නමින් තමයි මේ පරීක්ෂණ ටික සඳහන් වෙන්නේ breaking.lk